2022 LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කිල්නොච්චියේදී කිල්නොච්චියේ තුහියන් සෙන්ටර් නැමැති ස්ථානයේදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණු ලැබුවා එවකට පැවති සාම සාකච්ඡා අස්සන් කිරීමට සමගාමීව එදින වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඇන්ටන් බාලසිංහම් තුහියන් සෙන්ටර් නැමැති එම ස්ථානයට පැමිණි ඩොල්ෆින් වර්ගයේ ටොයටා වාහනය තමයි මේ තිබෙන්නේ මෙම ඩොල්ෆින් ටොයටා වෑන් රථයෙන් තමයි එදා තුයන් සෙන්ටර් වෙත එම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වීමට LTTE නායකයා සහ ඇන්ටන් බාලසිංහම් පැමිණියේ ප්‍රභාකරන් පැමිණි එම වාහනය පිළිබඳ වැඩිදුර දර්ශන පටිගත කිරීමට ප්‍රභාකරන්ගේ සන්නද්ධ ආරක්ෂකයන් අපට එදා ඉඩ ලබා දුන්නේ නැහැ එහෙත් වාහනේ දොර අරින මොහොතේ අනපේක්ෂිත ලෙස ඒ ඉදිරිපිට සිටි අප දුටුවේ වාහනය තුල වූ යකඩ කුටියකින් ප්‍රභාකරන් එළියට ආබවයි ඒ පිළිබඳව තොරතුරු ප්‍රකාශ කළද එය පිළිගැනීමට කිසිවෙකු සිටියේ නැහැ. එහෙත් එදා අපදුටු සත්‍ය අද 58 වන සේනාංකය එම වාහනය ප්‍රභාකරන්ගේ නිවසට මීටර් 800ක් දුරින් සොයා ගැනීමත් සමගම තහවුරු වී තිබෙනවා. ලංකාවේ වැඩිම පරීක්ෂාවකට මාධ්‍යවේදීන් ලක් කළ 2002 ප්‍රභාකරන්ගේ මාධ්‍ය හමුවේ සැඟවුණු මෙම ප්‍රවෘත්තිය වසර 8කට පසුවයි අද හෙළිදරව් වුණේ. එදා මෙම වෑන් රථය නතර කළ ස්ථානයේ දෙපස වූයේ ටකරන් වැටවල් දෙකක් එම ටකරන් වල සෙවණැලි කළු වීදුරු මත වැටී තිබුණා. වාහනේ දොරවල් ස්වභාවය හරියට එම නිසා නොපෙනුනත් දැන් එම වෑන් රථය වෙඩි නොවදින තහඩු වලින් සකස් කර ඇත්තේ කිසියෙකුටත් මෙවන් විශේෂිත වාහනයක් බව නොපෙනෙන ලෙසට බව පැහැදිලිේ. මෙම සිද්ධියට කලින් ඇන්ටන් බාලසිංහම් එංගලන්තයේ සිට ඉරණමඩු වැවට සීප්ලේන් යානයකින් පැමිණි අවස්ථාවේ ඔහු රැගෙන යාමට ප්‍රභාකරන් ඉරණමඩු වැව් බැම්මට පැමිණියා. එදා ප්‍රභාකරන් ඉරණමඩු වැව් බැම්මට පැමිණි මෙම මොන්ටාරෝ වර්ගයේ ජීප් රථය හොඳින් හඳුනා ගන්න. මේ දර්ශන නැවත නැවත විමසිලිමත් බලන්න. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔහුගේ බිරිඳ මදුවදිනී ඇන්ටන් සහ ඇඩෙලා බාලසිංහම් යුවළ සුසේ මෙම සාකච්ඡාව සිදු කරන ස්ථානය පිටුපසින් ඇත්තේද මොන්ටාරෝ වර්ගයේ එමජි ප්‍රතයයි. බැලූ බැල්මට මෙය සාමාන්‍ය ජීප් රථයක් ලෙසයි දිස්වන්නේ. වෙඩි නොවදින යකඩ තහඩු වලින් ඇතුළත සකස් කර ඇති බව පිටතට ප්‍රදර්ශනය වන්නේ නැහැ. මෙම ජීප් රථයද ඉකුත් සතියේ යුදා මුදාවේ 58 වන සේනාංකයේ සොයාගත්තේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි වත්තේ සංගවා තිබියදී. අද තවත් එවැනිම ජීප් රථයක් සුන්දරපුරම් ප්‍රදේශයේදී සොයාගත්තා. තමිල්සෙල්ලම් හා බහුණු යන පුද්ගලයන් ප්‍රභාකරන් හැරුණු විට මේ ආකාරයේ ජීප් රථ භාවිත කළා. තමිල්සෙල්ලම්ගේ මරණයෙන් පසු නඩේෂන් එම ජීප් රථය භාවිත කළා. 2002 අප්‍රේල් මාසයේදී ඒ නවය මාර්ගය විවෘත කිරීමේ ප්‍රවෘත්තියයි මේ. මුවමලේ LTTE සිටි ප්‍රදේශයේ සිටයි මෙම පටිගත කිරීම අප එවකට සිදු කළේ. භානු ශචකුමාර හා දීපන් යන LTTE නායකයන් සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී ත්‍රොන් ෆුරුහවුදේ සමග LTTE ප්‍රදේශයේ සිට හමුදා පාලන ප්‍රදේශයට පැමිණ හමුදාව මුණ ගැසුණා. මෙම අවස්ථාවේ LTTE නායකයන්ට අතට අත නොදී පසකට වී සිටින හමුදා නිලධාරියා අද 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්ලා මහතායි. එදා ඔහු නිහඬව මේ දෙස බලා සිටි අයුරු අපේ රූපරාමුවල සටහන් වුණා. දෙපිරිස හමුවීමෙන් පසු ගිවිසුම අනුව LTTE සමාජිකයන් 20 දෙනෙකුට පළමුවෙන් හමුදා පාලන ප්‍රදේශයට ඇතුළු විය හැකි. ඒ අනුව පළමුව LTTE සමාජිකයන් 20 දෙනා රැගෙන හමුදා පාලන ප්‍රදේශයට ප්‍රවාහණය වූයේ LTTE මෙම රෝසා වර්ගයේ බස් රථයයි. මෙම බස් රථයද සුන්දරපුරම් ප්‍රදේශයේදී හමුදාව සොයාගත්තා. බස් රථය තුල එදා සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍ර හා කැමරා දර්ශන පටිගත කිරීමේ රෙකෝඩර් පද්ධතිය තවමත් දැකගත හැකි. LTTE නායකයන්ගේ සුඛෝපභෝගී ආරක්ෂිත වාහන මෙලෙස අතරමඟ දමා යනවා හැරෙන්නට දැන් ඔවුන්ට විකල්පයක් නැහැ. ඔවුන්ට මේ වාහන ධාවනය කරන්නට ප්‍රදේශයක් දැන් ඉතුරු වී නැහැ. දැන්
අප සෙවිය යුතු කරුණ වන්නේ මෙම වාහන LTTE ග්‍රහණය පවතින ප්‍රදේශවලට ලැබුණේ කෙසේද යන්නයි මේ පිළිබඳව වැදගත් අනාවරණ රැසක් අප සතුව පවතිනවා රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම සුන්දරපුරම් සිට